ஹாய் புவான், சுபம சுப தவசக் வேவா கேல பிரார்த்தனாக வீடியோ டேக பராக்கோனா வீடியோ ஹேகட அத மம உங்களு தனுவாச் கரானி ஹேத்தி இதாம் வெதகத்ம மாத்ருகா நேக்க அப்பி தன்னினே ஏத்திரம் பூஜ்யலேக்கியானே யா கரப்பு நிர்மானகே வினகவர் வர்ந்தமே மென்ன பேருவானே மகானுவர் எளிய கல ஸ்ரேஷ்ட வாசு சில்பியா வென கௌரவ அத்னமே தேவேந்திர மூலாச்சாரியதுமா மகனுவர இன்னாய நூறட ஐதினி கூட தேங்க் கீயன் கீ தினாத மெதுமா கனதான் உகுளு மே லஸ்ஸனாய் கேன மகனுவர லஸ்ஸன கரன்ன ஹேதுனே மெதுமா ඇතරම එයා ලස්සන කරන්න ගොඩක් වැඩ කරා. අවසානයේ එතුමාගේ මරණයත් ඒකෙන්ම සිද්ධ වුණා. අපි ගැන කතා කරමු. දැන් මෙයාට කියන්නේ දේවේන්ද්‍ර මූලාචාර්යතුමා. මෙයා වාසු ශිල්පයේ ප්‍රබලයේ. ඒ වගේම මූර්තිද කැටයම් මේ හැම චිත්‍ර මේ හැම ඒකම පුදුම දක්ෂකමක් තියෙන කෙනෙක් මේ අංශ පහක්ම පිළිබඳ හොඳ දැනුමක් තියෙන නිසා තමයි මූලාචාර්ය උනේ කියලා පතපොතේ සඳහන් වෙනවා මේ මූලාචාර්යතුමා ඇත්තටම මෙයා මේ දේවේන්ද්‍ර කියන නමාවේ ඇයි කියන ප්‍රශ්නයක් තියෙනවා ඒ කාලේ නිර්මාණකරුවන්ට රජතුමා විසින් දුන්න නම්බු නාමය තමයි දේවේන්ද්‍ර කියලා කියන්නේ සමහරක් අය කියනවා මෙයාගේ අම්මා දෙවුනුවර ඒ නිසා දේවේන්ද්‍ර වුණා කියලා. පැහැදිලිනේ. දැන් මේ මෙතුමා ඉපදෙන්නේ 1747. මෙතුමා වැඩ කරනවා රජවරු 3 දෙනෙක් යටතේ. ඒකයි වැඩේ තියෙන්නේ. රජවරු 3 දෙනෙක් යටතේ. රජවරු 3 දෙනෙක් යටතේ වැඩ කරනවා. එකෙනේ තමයි කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා 1747 ඉඳලා 1782 දක්වා මත තියාගන්න මෙතුමා ඉපදුනේ 1747 ඉපදුනේ මෙතුමා එතකොට දැන් ඒතර 1747 ඉඳලා 1782 වෙනකම් රජකරේ කවුද කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා එතකොට දැන් 47 ඉපදුනේ කියලා කොහොමද ඉතින් මෙයා සාමාන්‍ය මේ දක්ෂයනේ මෙයා දක්ෂයෙක් මෙයා සාමාන්‍යයෙන් වැඩට බහින්නේ නැති අවුරුදු 25ක් වගේ වෙනකොට කියලා මට හිතෙන්නේ. එක තැනක කියනවා රේ රජතුමා කොත්මලේ පැත්තේ කොත්මලේ ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේදී මෙතුමාගේ වැඩ දැකලා තියෙනවා. ඊට පස්සේ තමයි මෙතුමාට කියලා තියෙන්නේ නුවරට යටි නුවර තමයි මෙයා හිටියා කියලා කියන්නේ. මූලාශ්‍රය මූලාශ්‍රය මොකද කියන්නේ මට මම මේ ඔක්කොම ගත්තේ අන්තර්ජාලයේ සහ පත පොතින් ගත්තේ. එතකොට යටි නුවර යට පදිංචි වෙන තැන දීලා තියෙනවා දැන් ඒතොර මෙයාගේ අවුරුදු 25ක් විතර වෙන්නේ නැතිනේ ඊට පස්සේ රජකරේ කවුද රාජාදි රාජසිංහ රජතුමා එතුමා 1782 ඉඳලා 1798 වෙනකන් රජ කරා ඒතොර එයාගේ හොඳ වයස තේරෙනවනේ එයාටත් සේවය කළා කියලා කියනවා රජතුමාගේ නිර්මාණකරු වාස්තු වේදියා වාස්තු විශේෂඥ වාස්තු ශිල්පිය පැදලිනේ දැන් ඊට පස්සේ දැන් මෙයා ඊට පස්සේ වයස පොඩ්ඩක් මුහුකුරා යනවා එතකොට තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා යටතේ මේ සේවය කරන්න යාට හම්බ වෙන්නේ ඒ 1798 ඉඳලා 98 ඉඳලා 1815 වෙනකම් 15 දීනේ අපි ඉංග්‍රීසියෙන්ද යටත් උනේ පැදලිනේ ඉංග්‍රීසියෙන් උඩරට ගිවිසුම ගැහුවෙත් මෙයා නිර්මාණය කරපු මගුල් මඩුවේ ඉඳලා. පැහැදිලිනේ? මගුල් මඩුවේ ඉඳලා. දැන් මේ මහනුවර මේ ඒකාලෝක කරපු දේවල් නිර්මාණ මෙතුමාගේ නිර්මාණනේ. එකක් තමයි දළදා මාලිගාවේ ඉස්සරහා තියෙන එන්ට්‍රන්ස් එකයි ඒ තියෙන වාකව් මේ පේන ඕගලන්ට. රැලිත් එක්ක හදපු නිර්මාණ ටික
ඊළඟ තමයි පත්තිරිප්පුව. ඒ වගේම තමයි රජවාසලයි, එතකොට දළදා මාලිගාවයි, පත්තිරිප්පුවයි, ඒ අස්සෙන් ඒ අතරින් යන ඒ අයිනෙන් යන දියාගල. මේක කෙලීම ගිහිලා ආයි වැටෙන්නේ කිරිමුහුද කියන එක. කිරිමුහුද හැදුවෙත් මෙතුමා තමයි. කිරිමුහුද හැදුවෙත් මෙතුමා. කිරිමුහුද කියලා කියන්නේ මොකද? නුවර වැව. මේකට බෝගම්බර වැව කියලා හුඟක් අය කියනවා. බෝගම්බර වැව උතර නෙමෙයි තිබුණා තියෙන්නේ, ඊට වෙනත් තැනක තිබුණා තියෙන්නේ. එතන අද බෝගම්බර පිට්ටනිය සහ වෙන ඉඳිකිරීම් ටිකක් තමයි තියෙන්නේ. මේක බෝගම්බර වැව කියන එක වැරදි ඇත්තටම. නුවර වැව. නුවර වැව. ඉතින් මේක හදලා තියෙන්නේ අර වා මේ අර කවුළු ටිකත් එක්ක. කවුළු තියලා තියෙන්නේ පහන් පත්තු කරන්න උත්සවයක් වෙලාවකදී. එතකොට මේ තියෙන වලාකුළු බැමි ටිකයි, මේ තියෙන මේ දියරැලි නගින ආකාරයේ බැමි ටිකයි, මේ ඔක්කොම එකතු වෙලා වැවත් එක්ක දිහා බැලුවහම පේන්නේ හරි ලස්සන නිර්මාණයක්, හරි ලස්සන නිර්මාණයක් නගරෙටම. මොකද්ද පත්තිරිප්පුව? පැහැදිලිනේ. එක සංදේශයේ කියනවා මේ පෙන පිඩක්සේ පේනවා කියලා. බලන ඒ නිර්මාණය ගැන එයා දැකලා තියෙන හැටි. ඇතරම නිර්මාණයක් වෙන්න ඕනේ එහෙම තමයි. ප්‍රදේශයට අනුකූල වෙන්න. ප්‍රදේශයට අනුකූල නොවුනොත් ඒක ගැටලුවක් වෙනවා. වහලවල් එතකොට ඊට අනුරූපව වෙන්න ඕන. අපිට බෑ දැන් නුවර හුඟක් අය ඉන්නවා මේ විසිතුරු වහලවල් ගන්න. හරි වැරදි. ඒ සංස්කෘතිය රැක ගන්න ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙනම් තමයි මං කිව්වේ රියන් දණ්ඩෙන් බැටකන නිර්මාණකරුවෝ කියලා. එහෙම මං කියන්නේ හේතුව තමයි දැන් එක තැනක ඇහැලේපොළ මොහොට්ටාල අධිකාරම්ල ගිහින් කියනවා මේ අපේ ඇඳුමට සමානයි මෙයාගේ ඇඳුම්. මේක වෙනස් කරලා දෙන්න කියලා. තවත් තැනක කියනවා මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වගේ ටිකක් මෙයා කියන්නේ. මෙයා ලස්සන හරි අඟපත තියෙන එක්කෙනේ. මේ තියෙන රූපේ. පැහැදිලිනේ. එතකොට එතෙන්දී රජතුමා කියනවා ඒකට හේතුව තමයි ඒගොල්ලන්ට කියන තෑගි පොක මෙතුමා ළඟ තියලා යනවා. මොකද මෙයා මෙතුමා නිතරම රජතුමාත් එක්ක කිට්ටුවෙන් හිටපු කෙනෙක්. ඒකට තීරසය කට්ටිය. දැන් මෙතුමාව මේ ඇඳුම වෙනස් කරන්න කිව්වම රජතුමා එක තැනක කියනෝ නෑ. එහෙම වෙන්නේ කොහොමද? මූලාචාර්යතුමා එනකොට හැමතිස්සෙම රියන් දණ්ඩ ගේනවනේ. රියන් දණ්ඩෙන් දන්නෝනේ මෙයා මූලාචාර්ය කියලා. රියන් දණ්ඩ කියන එක මේ රියන් දණ්ඩ අඟල් 31යි. අඟල් 31යි. අඟල් 31ේ රියන් දණ්ඩට රියනට කවුරු හරි නිගා කරාද වැඩ නොකරාද එතන ඇත්තටම මේක ගැටලුවක් වෙනවා. රියන් දණ්ඩ හරිම වැදගත්. මතක තියාගන්න. අඟල් 31යි. මේක වෙන මොනවා නේ? යාගේ අඟල් 31 රියන්ද. මේක බලන්න පුළුවන්. කෞතුකාගාරයේ තියෙනවා මේ. ඉහි බලන්න. ඉහි බලන්න. දැන් මම ඕගොල්ලන්ට කිව්වේ මේ මෙතුමා කරපු වැඩ. ඒ වගේම තමයි අර ප්‍රධාන වාහල් කඩේ එතුමාගේ. එතකොට අර රැලි ටික එතුමාගේ. අර දියාගල එතුමාගේ. පත්තිරිප්පුව එතන ඉස්සර දළදා මාලිගාවේ මුළු තැන් ගෙවල ගේ තියලා තියෙන ඔතන. ඊට පස්සේ තමයි ඕක ඒක අයින් කරලා තමයි පත්තිරිප්පුව හදලා තියෙන්නේ. පත්තිරිප්පුව කියන්නේ ඒක හදලා තියෙන්නේ ඇත්තටම පත්තිරිප්පුව කියන එකේ තේරුම එන්නේ ඉඳගෙන බලනවා කියලා. රජතුමාට මේ පෙරහැර එතකොට අතන වාහල් කඩ ඉන්න අය පේන්න කතා කරන්න තමයි ඒක හදලා තියෙන්නේ. නමුත් මේකට විරුද්ධ වුණා හොඟක් අය. මොකද හේතුව දළදා මාලිගාව වැහෙනවා කියලා. ඉතින් ඒ නිසාම තමයි පොඩි යාට විරුද්ධ කට්ටියක් කීප දෙනෙක් ඒකේ එකතු වුණා. පැහැදිලිනේ. ඒ හින්දම තමයි රජතුමාට කේලම් කිව්වේ. කේලමක් කිව්වේ මොකද්ද? දැන් මේ පත්තිරිප්පුව හදන්න අරන් ආවේ නාගස් මාතලෙන් අරන් ආවේ. මේ අරන් ආවහම මේකට විරුද්ධව හිටිය කීප දෙනෙක් අඟල් දෙක තුන කපලා දැම්මා. හරි ගාන්ට කපලාගෙන ආපුවා මේ. කපලා දැම්මම මෙයාට මෙයා කරපු වැඩේ මේව දිග මනින්නේ නැතිනේ. රියන් දණ්ඩ තියෙනවා මනින්නේ නැති මැන්නෙන් පස්සේ තේරෙනවා මේක දිග අඩු කියලා. ඒ පාර කරපු වැඩේ මොකද? අඟල් 6ක් ඔක්කොම බටේ අඩු කළා තමයි නිර්මාණය කරා කියලා කියන්නේ.
මේ නිර්මාණය කරන්න ඉස්සෙල්ල කෙසෙල් පිටිවලින් මේ නිර්මාණය හදලා රජතුමාට පෙන්වලා දිනු මෙන්න කියලා. එහෙමයි අපේ නිර්මාණ කරු මෙන්න කියලාද හදලා තියෙනවා. පෙන්වලා තියෙනවා. කෙසෙල් පිටිවලින් හදලා තියෙනවා. ඈ දැන් එතකොට මේ මේ රජතුමාට මේක සැල කර සිටියා මේ ඔක්කොම කොට කරා කියලා. ඒ ඒ වෙලාවේ රජතුමා රජතුමයි මේ පුදුම හිතවත්කමක් තියෙන කියලා තියෙනවා ටිකක් ඒ වෙලාවේ පතපොතේ සඳහන් කරන හැටියට මෙයා ටිකක් බොණේ කෙනෙක් ටිකක් නෙමෙයි ටිකක් බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඒ වෙලාවක එයා මේ කතාව කිව්වහම කියලා එයාගෙන් කටින් අස්සගත්තා කියනවා මූලාචාර්යගේ ඇඟිල්ල කපනවා ඕක මේගොල්ල ගිහින් ඒතුමාට කිව්වා කිව්වන් පස්සේ එයා ඇත්තටම සිත්තවලටපත් වෙලා තමන්ම හැදුව කිරි මෝදේ තමන් තමයි ඒ හැදුවේ ඒ වැව නුවර වැව එයාමයි හැදුවේ එයා හදපු ඒක පැනලා මැරුණා කියලා තමයි කියන්නේ නමුත් ජනප්‍රවාදයේ ඊට වඩා ගොඩාක් දේවල් තියෙනවා රජතුමයි මේ යාළුයි ඉතින් කොහොම හරි ඊට පස්සේ මෙයා මෙතනින් අයින් වෙලා ගිහිල්ලා මේ ආයතක වැඩ කරන්න බෑනේ මෙන තැනක ජීවත් වුණා කියලත් කතාවක් තියෙනවා ඈ සමහර තැනක කියනවා මේගොල්ලෝ අර තරහ වෙච්ච අය අරන් ගිහිල්ලා මේ ද්‍රෝහිකම් කරපුවා මෙයාව අරන් ගිහිල්ලා ගිල්ලලා මැරුවා කියලා. ඉතිහාස කතයි. සිද්ධිය මොකක් ඇත්තද දන්නේ නැහැ. නුත් කෙසේ හෝ මෙයා හිටිය බවට තමයි සාධක කිහිපයක් මතු වෙලා තියෙන්නේ. දැන් මෙතුමා තමයි අර උල්පැන්නේ. ඒකට කියන්නේ දියතිලක මණ්ඩපය. අර අපි දකින්නේ අර නුවර වැවේ මැද තියෙන එක නිකන් නෙමෙයි තියෙන්නේ. ඒක යට කොටස දින අඩි 5ක්. ඒකේ වතුර පුරවල දෙන තටාකයක් පූල් එකක් ඒකේ තමයි නාන්නේ කාටද මේ නාන්න හදලා තියෙන්නේ විසෝවරුන්ට ඊට උඩ කෑලේ තමයි තියෙන්නේ මොනවාද මේ මේ ඒගොල්ල ඇඳුම් මාරු කරන දැන් කොහමද සැලැස්ම මේ ඔක්කොම හදලා තින්නේ මූලාචාරතුමා නිකන් නෙමෙයි මෙතන ගොහුරු ඉඩමක් තිබෙලා තියෙන්නේ ඒ කාලේ සිමෙන්ති තිබුණාද නැහැ අවුරුදු 100 ගානේ සිමෙන්ති ඇවිල්ලා සිමෙන්ති තිබුණ නැහැ පේනවද මඩේ හදපු ඒක කිරිබ්බෙක් හිටියා කියලා කියනවා ඒ හින්දා කිරි මුහුද කළා කියලා කියනවා ඉතින් විද දේවල් මේදී පාවිච්චි වෙනවා ඒක තමයි උල්පැන්ගේ එහෙම නැත්නම් දියතිලක මණ්ඩපය කියලා කියන්නේ ඉතින් මේ තරම් දේවල් කරන්න මෙතුමා කොච්චර දක්ෂද කියලා හිතන්න පුළුවන් කොච්චර දක්ෂද මෙතුමා ගැන කතා කරන්නේ මන් දන්නේ අපේ ඉතිහාසයේ මේ තරම් වැදගත් කෙනෙකුට ඇයි මෙහෙම තැන දෙන්නේ නැත්තේ හරි හැමං හෙවිල්ලක් නැ එක එක්කෙනා එක එක මත ප්‍රකාශ කර ඉතින් මේ මම ඉල්ලා හිටිනවා ඇත්තටම අපේ ළඟ මේ දැන් ඉන්න අපේ දියවඩන නිලමෙතුමාගෙන් ඊළඟ දැලේ බණ්ඩාරතුමාගෙන් මේවා මේ මේ මේවා මෙතුමා ගැන හොඳ විස්තරයක් හෙලිගල්ලා ඇත්තටම දැන් වෙබ්සයිට් එකක් තියෙනවා වෙබ්සයිට් එකට දාන්න මෙතුමා ගැන කිසි දෙයක් නැහැ වෙබ්සයිට් එකට දාන්න මෙතුමා ගැන දැනගන්න ඕන මෙතුමා මෑත කාලේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨම වාස්තු ශිල්පියා විවිධ දේවල් මිනිස්සු කියනවා වඩු රියනට ඔය තියන්නේ එතුමාගේ රියන් දණ්ඩ මේ කියන අයට රියන් දණ්ඩෙන් බැට ගන්න තමයි සිද්ධ වෙන්නේ මතක තියාගන්න එතුමා කළ දේවල් බොහොමයක් නුවර තියෙනවා ඒ වගේම 1900 1815 විදිහට කරපු සර්වේ එකක තියෙනවා ඉංග්‍රීසි මේ ඉංග්‍රීසින් විසින් මිනුම් සැලසුමේ තියෙනවා වලව් 18ක් තිබුණා කියලා. ඒ කියන්නේ 1815 වෙනකොට. ඒතොර මේ 18ටම අනිවාර්යයෙන් මේ 18ේ කවුද හිටියේ? රජතුමාගේ රදළ පැලැන්තිය. එතකොට මිනිලෙමවරු අධිකාරවරු මේගොල්ලෝ. මේගොල්ලන්ගේ වලව් 18ක් තිබුණා. වලව් 18ෙන් 18ටම එහෙනම් නිර්මාණ සැපයුම සැලසුම් සැපයුම සියල්ලම කෙරෙන්නේ නැත්තේ රාජ්‍ය අනුග්‍රහය යටතේ මූලාචාර්යතුමාට අනුකූලව. පැහැදිලි නේද? පැහැදිලි. මතක තියාගන්න මෙයාගේ මිනුම් දණ්ඩ අඟල් 31යි. එහෙනම් මින් පස්සේවත් ඔය විවිධ කියන කතා පොඩ්ඩක් අයින් කරගන්න පුළුවන් නේද? මෙතුමා ගැන විස්තර සඳහන් කරලා මම ලිපියක් ලියලා තිනවා. මේ ඔක්කොම මේකේ වීඩියෝ කතා කරන්න බෑ කට්ටියට එපා වෙනවා. ඒ ලිපිය ඔකට බලන්න පුළුවන්. තව ටික දවසකින්
මගේ පොතක් නිකුත් වෙනවා බලන් ඉන්න ඕන. ඒ පොත නිකුත් කරන්න දැන් ගා කිට්ටුයි. මම හිතන් හිටියේ මේ අවුරුද්දේ අවසානයේම කරන්න. නමුත් මේ නමුත් මට ඒක කරගන්න බැරි වුණා. එන අවුරුද්දේ මුල ඒ පොත් තුනම නිකුත් වෙනවා. හොඳයි. එහෙනම් අපි හමු වෙමු. සියලු දෙනාටම බොහොම ස්තුතියි.